දිවයිනට බලප ඇති නිරිදිදිග මෝසන් තත්වය නිසා අද උදෑසන බස්නාහිර පළාතට සහ ගාලයන ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇදහැළුණා. මෙතර ගිංගගේ ඉහළ ජලපෝෂිත ප්‍රදේශවලට ලැබුණු වර්ෂාව නිසා ගිංගගේ බද්දේගම ප්‍රදේශයේ ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. අද උදෑසන වන විට ගිංගගේ බද්දේගම ජලමාපකයේ අගය මීටර 4 මට්ටමේ පැවතුණු අතර මේ හේතුවෙන් දොඩම්ගොඩ මාර්ගයේ ගණේගොඩ ප්‍රදේශයේ ජලයෙන් යට වී තිබුණා. මෙතර මොනරාගල අලියාපත්ත ප්‍රදේශයේ නිවසකට ගසක් කඩා වැටීමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගස කඩා වැටෙන අවස්ථාවේදී කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු නිවසේ රැඳී සිට ඇති අතර ඔවුන් සියලු දෙනාම තුවාල ලබා මොනරාගල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල ආරංචි මාර්ග පවසනවා. මෙතර කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ මෙම නිරිතදිග මොසම් තත්ත්වය ඉදිරියේදී ක්‍රමක්‍රමයෙන් වර්ධනය විය හැකි බවයි. අද දිනේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම වගේ පළාත්වල කඩින් කඩ වැසී හෝ ගිවුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම සබරගමු, කළුතර, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර 75 ඉක්මන වර්ෂාපතන සමහර ස්ථානවල ලැබීමේ හැකියාවන් තියෙනවා. දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ප්‍රධාන වශයෙන්ම නිත්‍ය දිශායෙන් සුළං හමන අතර සුළඟේ වේගය 8 කිලෝමීටර 40-50 දක්වා ඉහළ යෑම තත්ත්වයක් තියෙන්න පුළුවන්. දීවරහා නායක ප්‍රජාවට මතක් කරනවා, පුත්තලම ඉඳන් මන්නාරම හරහා කංකසන්තුරේ දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත් තීරවලත් සුළඟේ වේගය 8 කිලෝමීටර 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. සාමාන්‍යයෙන් ඉදිරි දින කීපය තුළදී මේ නීතිතික මෝසන් තත්ත්වය ක්‍රමක්‍රමයෙන් සක්‍රිය වෙන ලකුණු තමයි දැනට අපේ විශ්ලේෂණවල පැහැදිලිව පෙන්නුම් කරන්නේ.